මීට දශක ගණනාවකට පෙර විවිධ ක්‍රම සහ ජෛවීව පාලනයේ ක්‍රම සහ නොඑක් සාම්ප්‍රදායික ක්‍රම උපයෝගී කරගනිමින් අප රට තුල කෘෂිකර්මාන්තය සහ භෝග වගාවන් ආදිය ඉතා සාර්ථකව සිදු කෙරුණි. පාරම්පරික ක්‍රමවේදයන්ට අනුව යමින් සාදා ගන්නා ලද කාබනික පොහොර වර්ග සහ වගාවන්ට හානිකර පලිබෝධකයන් පළවා හැරීමේ නොඑක් සාර්ථක ක්‍රමවේදයන් යොදා ගනිමින් සාර්ථක ලෙස වගා කටයුතු ආදිය සිදු කරුණි. එමගින් සමස්ත ජනතාවටම වස විස නැති ආහාර පරිභෝජනයටද ඉඩකඩ සැලසුණි. නමුත් පසු කාලීනව සීක්‍රේන් වර්ධනය වූ වෙළඳ ආර්ථික රටාවත් සමගින් නවීන ක්‍රමවේදයන් සඳහා යොමු උත්සාහ පොළඹවන ලද ගොවි ජනතාවත් සාමාන්‍ය ජනතාවත් අතරින් මෙම පැරණි සාර්ථක ක්‍රමවේදයන් බැහැර වී යාම පුදුමයට කරුණක් නොවේ. අද වන විට අපද එහි කොටස්කරුවන් වී හමාරය. තරඟකාරී වෙළඳ ආර්ථික රටාව තුළ ඉක්මනින් සරු පළදාවක් ලබා ගැනීමටත් පලිබෝධකයන්ගෙන් වගාවන් සඳහා වන හානිය අවම කර ගැනීමටත් පාලනයකින් තොරව සහ නිසි ප්‍රමිතියකින් තොරව රසායන පොහොර භාවිතයත් පලිබෝධනාශක යෙදීමත් සමගින් අද වන විට සමස්ත ජන සමාජයේම සහ පරිසරයේද ක්‍රමයෙන් පරිහානියට පත්වෙමින් ඇත. ඒ ප්‍රධානතම සාධකය වන්නේ දිනෙන් දිනම රෝගී ජන සමාජයක් බිහිවීමේ ක්‍රියාවලිය මේවන විටත් ඉතා සීග්‍රේන් වර්ධනය වීමත් පරිසරයේ පරිහානිය සමගින් ජෛව විවිධත්වයද විනාශ වෙමින් පැවතීමත්ය. මේ කනගාටුදායකම කරුණ වන්නේ ඍජුවම සහ වක්‍රවමද අපද එහි කොටස්කරුවන් වී ඇති බැවිනි. මෙම කරුණු කාරණා සියල්ල හේතු කොටගෙන සමස්ත ලෝකෙහිම අවධානයත් විද්‍යුතුන්ගේ අවධානයත් අද වන විට කාබනික පොහොර භාවිතයේ වැදගත්කම සහ අවශ්‍යතාවය සඳහා යොමු වී ඇත. ඉතා ඉක්මනින් මෙවැනි සාර්ථක නිවැරදි ක්‍රම සඳහා ජනතාව යොමු වීම සහ යොමු කරලීම වත්මන් පරපුරෙහි සහ අනාගත පරපුරෙහි පරිසර පද්ධතීන්ගේ සහ ජෛව විවිධත්වයේ වාසනාවට හේතුවකි. ඒ සඳහා දායකත්වය සැපීම සහ අපකැපවීම අප කාගේත් වගකීමක් සහ යුතුයකමකි. නිරෝගිමත් පරපුරක් ගොඩනැගීම සහ ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක් නිර්මාණය කරලීමට අද දවසේ දායකත්වයේ සැපයීම හෙට දවසේ ඔබේ යහපතටත් පරිසරයේ යහපතටත් මනාපිට වහලක් වනු ඇත. ඉකෝගෑස් තාක්ෂණික පද්ධතියක් හෙවත් ජීවවායු ජනකයක් ඉදිකර ගැනීම මගින් ඔබටත් නොමිලේම දීර්ඝ පොහොර නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව ඇත.
इको गैस ताक्षणिक पद्धतियक यनु कैलिकसर दिरापत क्रीम मगिन दहने कल है कि वायुवक निपदवन अपूर्व ताक्षणिक पद्धतियक मेम इको गैस ताक्षणिक पद्धतिय कैलिकसल एतुलत कल है कि नलमार्गयक कैलिकसल जीर्णेवन टैंकियक सह दिरागिय कैलिकसल दियरयक लेस तैंपत्वन कुटीरयक एतुलुव कोटस तुनकिन समन्वित पोलव यट इदिकन्नु लबन पद्धतियक කසල ඇතුළත් කිරීමත් සමග ඊට ජලයේද ඇතුල් කළ යුතුය. ඇතුළු කිරීමේ නලය මගින් භූගත ටැංකියට පැමිණෙන කැලි කසල සුත්‍ර ජීවී ක්‍රියාකාරීත්වයෙන් දිරාපත් වී මීතේන් වායුව නිපදවනු ලබයි. එය ඉකෝ ගෑස් ලෙසින් හැඳින්වේ. කසල දිරාගිය පසු ඉතිරිවන දියරය පිටත කුටීරයේ තැන්පත් වී එය සාර්ථක වගාවක් සඳහා කාබනික දියර පොහොර ලෙස භාවිතා කළ හැකිය. සාමාන්‍ය රසායනික පොහොර ඔබගේ වගාවට යෙදීමේදී එය ශාකයට උරාගනු ලබන්නේ මූල පද්ධතියෙන් පමණි. නමුත් මෙම ඉකෝ ගෑස් පද්ධතියෙන් නොමිලේම ලැබෙන කාබනික දියර පොහොර වගාවට යෙදීමේදී මූල පද්ධතියෙන් සහ පත්‍ර යන දෙයන්සෙන්ම ගසට උරා ගැනීම සිදුවන බැවින් වගාවේ ඉක්මන් වර්ධනයත් කෘමි හානියෙන් තොර දිගු කාලීන වසවිස නැති සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාවත් ඔබට ලැබෙනු ඇත. अपट मे दीप पोहर मे दीयर पोहर वर्ग इसट पास मे रथ बंडक पीदूने पोल बंडक ना कलीम पीदूना ये दीयर पोहर वर्ग दाल वैसा मार्मी पीदे दीयर पोहर दसित मैं करल मावे අපි දැන් සුමානෙක්ට එළවලු ගේන්න හැපොලින් මේ වත්ති කියන එක තමයි ගන්නෙ මේ ඒකෙන් අපිට ගොඩක් ආර්ථිකයෙන් පහසුවක් වුණා මේ දියර පොහොර ඇත්තටම හොඳ මේ තත්ත්වයේ තියෙන පොහොර වර්ගය තමයි අපිට හෙල්ප් ආයතනයෙන් බෙදා දුන්නේ ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා හෙල්ප් ආයතනයට මේ දියර පොහොර අපේ සමිතියට අඳුන්නලා දීලා හැමතෙම බෙදා දුන්නෙන් තමයි මේ වැඩි අස්සන්නක් අපිට ලබා ගන්න පුළුවන් වුණේ මලන්නේ तेलाते पदा इन मगे गेवा उदरे इलपो आयतने एक पहला दुना दीयर पोहर दुना मैं पहला दुना पीट एक उदर इलपो आयतने पहला दीला दीयर पोहर दीला मुदाल दीला मैं बड़ मुट एफ आयतने अपट बड़ू वीर बैल अख दुना अतरो माल भास्कर दुना मैं अपने आयत अंदा एक आय पलकर पटांगा गोड़ අපි බල දාගාරන් ජීවත් වෙන්නේ එකෙන් කරවි අපේ ගෙවත්තේ මේ ගෝවා මාළු මිරිස් බැටළු මිරිස් පතෝල වැටකොළු වම්බොටු කොළ වර්ග කීපයක් තියෙන කොටු කොළ තියෙනවා අයියෝ කඩලා තියෙන ගෙවත්තේ මේකෙන් තමයි අතරම හෙල්ප් ආයතනෙන්ද මේ තමයි අපිට ගොඩක් උදව් උපකාර කරලා තින්නේ අපි දියර පොර තමයි ආයතනෙන් ගෑල්ලා මේ පළවට දාන්නේ මම මේ ගෙවතු වගාව කරගෙන යනවා මේ හෙල්ප් ආයතනෙන් තමයි මට අත දුන්නේ මේ ඒ ආයතනෙන් මට දියර පොර ඇට වර්ග මේ පැල වර්ග ලබා දුන්නා ඉතින් වසක් විසක් නැතුව මගේ ළමයින්ට මේ පරිභෝජන කෑමට ගන්නවා ඊට අමතරව මේ ඉතිරි වෙන संबंध इट पास दीयर पोर इवे उपकरण लबाद पेल वर्ग लबादी अपट पून लबाद आदर्श ते आयतनी लबा दून आयतनी वस्ता स्तुति अत्र हेल्प आयतनी अपट गुड उदाव खरा अभी इसे अत्र वगावा खरा इतर उन्दुवा है हेल्प आयतनी उपदेस्ती ये विधियाट मे उपदेश लबा दून साधम अभी अत्र मे विधियाट मे यलोलू जम पमनी हरी वगा के मट पटांग
අපිට හෙල්ප් ආයතනයෙන් දියර පොහොර උපකරණ එහෙම ලබා දුන්නා. ඒවා ගොඩාක් අපිට ප්‍රයෝජනවත් වුණා. ඉතින් අපි දැන් ඇත්තරම ගෙදර කෑමට එළවලු වගා කරගන්නවා. පිටින් එළවලු ගන්න එක මාස 6ක් විතර වෙනවා මේක පටන් ගන්න මේ ගෙවතු වගාව. අපිට ඉතින් හෙල්ප් එකෙන් තමයි මේ උදව් කරන්නේ. මේ පළ සියලු ಜಾති අපිට ලබා දුන්නා. ඒ වගේම දියර පොර ඒවයින් තමයි මේ ගොඩක් මේකට අස්වැන්න ලැබුණේ. ඒ වගේම අපි අපේ මේ එදා දවසේ පරිභෝජනයට අපි මේවෙන් කඩා ගන්නවා. නීම කරල්, බණ්ඩක්කා, දඹල. ඉතින් අපේ ගෙදරට ආර්ථික වාසියකුත් තියෙනවා මේ මේ ගෙවතු වගාව නිසා. මේ ඉතින් අපි ඒ වගේම සතුටකුත් ලබනවා. අපේ පවුලේ මේ මගේ මහත්තයා ළමයි මේකට මට උදව් කරනවා. ඉතින් අපි සියලු දෙනාම මේ සතුටෙන් ආසාවෙන් මේක කරනා වගේම අපේ ඉතින් ඉදිනදා ජීවිතේට වසවිස නැතුව අපේ තව මේ පුංචි ළමයි ඉන්නවා. එයාටත් ඒ කෑම වේලට මේවෙන් කතුරු මුරුංග කොළ මේ දඹල මේ දඹල කරලක් ඒ වගේ දේවල් දාන ඔය පොඩි එකනාගේ කෑම එකට පවා ඉතින් වසවිස නැතුව අපට මේ මේ දේවල් වෙනදනම් අපි ගිහිල්ලා එක්කඩුවෙන් පොලෙන් අරන් මින් ගිනාවේ. නමුත් දැන් අපේ හෙල්ප් ආයතනයේ මඟ පෙන්වීම දැනුවත් වීම මත අපි මේවා කරගෙන යනවා. අපේ හෙල්ප් එකටත් අපේ කාර්ය මණ්ඩලයේ අපේ සභාපතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. මගේ මේ හෙල්ප් ආයතනයෙන් තමයි මට මේ ගොඩක් උදව් කරේ තින් දියර පොරේ මෙත් දෙනවා. ඒවෙන් තමයි ගොඩක් දුරට ගස සර වෙලා මේ පැල ටික හොඳට හැදිලා තියෙන කරල් වුණත් ඇවිත් තියෙනවා. මෙම කාබනික දියර පොහොර භාවිතයේ සාර්ථක ප්‍රතිඵල තවත් බොහෝ පිරිසක් භුක්ති විඳින්න ඇත. මෙම කාබනික දියර පොහොර භාවිතය පිළිබඳව වැඩි විස්තර මෙම දුරකථන අංකවලට ඇමතීමෙන් ඔබට ලබාගත හැකිය. මෙම කාබනික දියර පොහොර භාවිතයට යොමු වීමෙන් නිරෝගිමත් අනාගත පරපුරක් ගොඩනැගීමට දායකත්වයේ සැපයීම ඔබ සතු වගකීමක් සහ යුතුයකමකි.